අයිබෝන් කියලා පිළිගන්නවා තිනත ලංකා ටීවී නරඹන ප්‍රේක්ෂක ඔබව. අද දවසේ අපි ප්‍රේක්ෂකයන් විසින් අපට ඉදිරිපත් කරපු ගැටලුවක් සම්බන්ධව කතා කරන්න තෝරගත්ත ජයවල් පුංචිහව මහත්මයා පොවින ගුප්ත ශාස්ත්‍රවේදී ඔබතුමාව අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් අපි අද කතා කරන්නේ ජයවල් මහත්මයා අපේ නාලිකාව නරඹන බහුතරයක් ජනතාව කතා කරන එකම ගැටලුව තමයි මට වරමක් තියෙනවාද පහනක් පත්තු කරනවා ගෙදර. ඒ පහන සමහරලාට අපි මීට කලින් දේවාලයකට ගියාම දේවාලෙදි තියෙනවා මේ සූනියම් දෙවියන්ට පහන තියන්න නැත්නම් සමන සමන් දෙවියන්ට පහන තියන්න නැත්නම් කාලි වෙනියන්ට පහන තියන්න කියලා. නමුත් අර දේවාලයකින් කියපු පළියට පහනක් බැල්වීමත් ඒ තුළින් ලැබෙන ආනිසංසත් මොකද්ද කියලා මහත්මයා. ඒ වගේම තමයි වරමක් එනවද නැද්ද කියලා අපි කොහොමද දැනගන්නේ? ඒ කියන්නේ අර දේවාලයකින් කිව්ව පළියටම අපිට නිකම්ම ලැබෙනවා දේවාලෙ. ඔව් ගොඩක් ස්තුතිවන්ත වෙනවා තිනත ලංකා YouTube නාලිකාවට. මම මේ වරන් ගැන ගොඩක් චැනල් වල කතා කරා ඇත්තටම ජනත අවුරුදු ගානකට ඉස්සෙල්ලා මුල්ලක වානු කාලයේදී. ඇත්තටම ගොඩක් අය මාත් එක්ක සම්බන්ධ වුණා මේ වරන් ශාස්ත්‍රයත් එක්ක යන කතන්දරෙත් එක්ක. ඉතින් මේ මම මුලින්ම කියන්නම් මේ වරන් ශාස්ත්‍රයෙන් මෑත කාලෙදි තමයි මේ වගේ වරන් ශාස්ත්‍රයක් එන්නේ. අතීතයේදී තිබුණේ යන්ත්‍රමන්ත ශාස්ත්‍රයත් එක්ක කැටි වෙලා ගොඩක් ගිය ගමනක් ගොඩ අතීතයේදී කියන්නේ ගුරුන් වහන්සේට එන්න කියන්න ගුරුන් වහන්සේ වැඩ කටයුතු වලට ඒවත් එක්ක. ඉතින් නවීන තාක්ෂණයත් එක්ක නවීන දියුණුවත් එක්ක මේ ගොඩක් අය මේ වගේ දේවල් කරන්න පෙළඹුණා ඒ වගේ පැතිවලට ගියා. ඉතින් ඒ හැම වරමක්ම සාර්ථකතාවයක් නැහැ. ඉතින් ගොඩක් අයට ඥාතිවරුන්ගේ බලපෑමක් එක්ක මියගිය ඥාතිවරයෙක් ඇත්තටම කියනවා නම් එයාගේ බලපෑමක් එක්ක ප්‍රධාන ඉෂ්ට දෙවියෙක් කරහා එන්නා වූ ශක්තියක් සකල ලෝකවැසි මිනිස්සුන්ට පිහිට වෙනවා. එතකොට ඒක ඒ ඥාති බලවේගය පින් ලබා ගන්නවා. ඒ හරහා දෙවිවරුන්ටත් සම්මාදෘෂ්ටික මිත්‍යාදෘෂ්ටික අයත් එක්ක ගනුදෙනු කරලා ඒ පින් ලබා ගන්නවා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්න වරමක ස්වභාවයක් එන්නේ. ඉතින් සමහර වෙලාවල් වලට බෙර ගහනකොට කැරකැවෙනවා වගේ වෙනවා. බෙර ගහනකොට කලන්තේ දාලා වැටෙනවා. සමහර වෙලාවට දිෂ්ටියක් වගේ දඟලනවා වගේ වෙනවා. නැටෙනවා දැකලා ඇති. කුණ්ඩේ කඩා ගන්නවා දැකලා ඇති. ඉතින් ඒ වගේ දේවල් වෙන්න. ඉතින් මේ වරන් ශාස්ත්‍රය ගත්තොත් එහෙම කාටවත් ගොඩක්ම දේවල් නැති වෙලා තමයි මේක එන්නේ කොමල ගිය කෙනෙක් බලපෑම හරහා. එහෙම ඇත්තටම මම ගොඩක් ගවේෂණ කරා ඇයි එහෙම එන්නේ කියලා. ගොඩක් අයට ගොඩක් දේවල් නැති වෙලා තමයි එන්නේ. සල්ලි භාගයේ තියෙන කෙනෙකුට මේක එන්නේ නැහැ. මේ ඒ සල්ලි භාගයත් එක්ක මේක කරන්න පුළුවන් කෙනෙක්. රස්සාවක් තියෙනවා. රස්සාව නැති වෙලා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා එහෙම තමයි ඇහුවොත් කියන්නේ මට ගොඩක් දේවල් නැති වුණා. ගොඩක් දේවාලවල වලට ගියා. මට මේ වැඩ කටයුතු වුණා. මම මේවට අහුණා. අරහෙට අහුණා. ඔහොමම ගිහිල්ලා තමයි ප්‍රධාන දේවාලයකට හරි කොහෙට හරි ගිහිල්ලා ඒ වගේ එන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්න ඒ වගේ කැරකෙනවා, හැලෙනවා, කලන්තේ දානවා. ගොඩක් ඒවට අංග සම්පූර්ණ වරමක් කියන ශාස්ත්‍රයක්. දෙවියන්ගේට වැඩ කරන්න, සකල ලෝකයේ මිනිස්සුන්ට වැඩ කරන්න, දේවල් දායාද කරන්න, එක එක පැටිවලින් ශාස්ත්‍රය කියන්න, බෙහෙත් වැඩ කරන්න. හැබැයි එයා ඒ අර මේවා හදාරලා නැහැ. ඉතින් එයාට දැනුමක් නැහැ, කමටහමක් අරගන්න විදියක් නැහැ. මේ දැන් තියෙන තත්ත්වයත් එක්ක ගොඩක් හම්බ කිරීමේ පසුබිම තමයි තියෙන්නේ. මම දන්න තරමට අද ලංකාවේ පවතින මුදලින් ලක්ෂ 10ක් විතර යනවා මේක හරියට කමටහමක් ගන්න. ඉතින් සමහර අයට තමන් කැමති දෙවිවරු ඉන්නවා. ඒ හරහායින පෙර සංසාරයේ කරපු දේවලුත් එක්ක සහ පෙර සංසාර ආත්මවලවල කරපු පුරුදු හැමෝටම එක එකයි ඉන්න ඕනේ. එක එකයිට පත් කරලා හැමෝටම නීතිඥෙක් වෙන්න බෑ. හැමෝටම ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. හැමෝටම මුදලාලි කෙනෙක් වෙන්න බෑ. හැමෝටම මහාන වෙන්න බෑ. හැමෝටම ගුරුවරයෙක් වෙන්න බෑ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. සමහරුන්ට මේ කතා කරන්න බෑ. මේ වගේ කැමරාවකට හරියම එක එක අය පත් කරලා තියෙනවා. ඉතින් මේ වරන් ශාස්ත්‍රය කියන්නේ ඉතාමත් උතුම් ශාස්ත්‍රයක්. ඒක හඳුනා ගන්න එක හොඳ. ඒ කියන්නේ සමහර අය කියනවා මට නිකන් හීනෙන් කියනවා වගේ අහුණා කියනවා. නැත්තම් වගේ කනට කියනවා වගේ හෙනවා කියනවා. ඔව් ඉතින් මෙහෙමයි. ඉතින් අර ඕකේ කොටස් කීපයකට බෙදිලා තියෙනවා. දැන් අපි ඉස්කෝලේ යන්න ගියොත් එහෙම මොන්ටි සූරියට යනවා, අයන්න ලියනවා, ඊට පස්සේ ආයන්න ලියනවා, අයන්න ලියනවා, එකට යනවා, දෙකට යනවා, එහෙම. ඉතින් මේකේ කවුරුත් මේක ඉගෙන ගන්න කොහෙවත් දාලා නැහැනේ. මේ විදියට ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙහෙම කරොත් හොඳයි එහෙම කියන්නේ. ඒ එන මිනිස්සුත් දැන් ඇවිල්ලා අර කිව්වා වගේ සල්ලි භාගයට ආසාය තමයි එන්නේ. ඉතින් ඕකේදී
ඒක පිහිටීම් පෙන්වනවා, ඒක දේවල් පෙන්වනවා. දැන් කනට කියන දේ කියලා කියනවා, අපි කියනවා කර්ණමුණ්ඩ ශක්තිය කියලා. අපි කතා විවාහරේ අහලා තියෙනවා කියනවා. එතකොට පේනවා කියනවා, දැනෙනවා කියනවා, කවුරු හරි කියනවා කියනවා. ඉතින් ඒ ඔය කැටගරි ගැන මිනිස්සුන්ට දැනුමක් නැහැ, හරි දැනුමක් නැහැ, හරි අවබෝධයක් නැහැ. යන්නම බලා ගන්න ඕනෙම දේවාලයකට යන්න. ඉතින් සමහර වෙලාවට එනවා ප්‍රේතෙක්, සමහර වෙලාවට භූතෙක් එනවා, සමහර වෙලාවට කුම්බාණ්ඩව පිසාචරයෝ ඒගොල්ලෝ එනවා. හැබැයි එන ආත්ම ඔක්කොම ක්ලියර් නැහැ, පැහැදිලි නැහැ. කියනවා යන්තම් කියලා ඒගොල්ලෝ බලනවා සාස්ත්‍රයක් කියන්නේ. එහෙම ඉතින් දැන් සාස්ත්‍රය කියනෝ නම් හරියට කියන්න ඕනේ. දැන් ගොඩක් ඒවයි තියෙනවා සාස්ත්‍ර කියන නම කියලා කියනවා හරියටම. ඒ වගේ තියෙන දේවල් වතු පිට වටපිටාව. ඉතින් ඒවා ඒගොල්ලන්ගේ අර මහදේවියන්ගෙන් අවසර අරගෙන මේ වදින්න ආ වූ අදහිල් ක්‍රමත් එක්ක යන එකක්. ඉතින් ශක්තියත් එක්ක මේ විශ්වයේ තියෙන නියන්න ආ වූ නොයෙකුත් ශක්තිත් එක්ක යන එකක්. ඉතින් ඒකේ තියෙනවා පහනක් කාටද මුලින් පත්තු කරන්නේ, තමන් අදහන ආගමෙන් අවසර ගන්නෙ කොහොමද, මුල් දෙවිවරු කවුද, ඒවා අත්දැකීම් එක්ක. අර ප්‍රැක්ටිකල් මේක කරන්නේ නැහැනේ පන්ති වගේ. දැන් ගුරුහරුකමක් ඇතුව කරන්න ඕන. ඔව් ගුරුහරුකමක් ඇතුව කරන්න ඕනේ. ඉතින් ගොඩක් මේ සාස්ත්‍රය ගුරුහරුකමට වඩා ගොඩක් ගොඩක් ගියහම ඉරිසියාව තියෙනවා. ඒගා මෙයාට යන්නේ, මෙයා එයාට යන්නේ. ඉතින් ඔය ගොඩක් අය කියපු කතා තමයි වරන් හිර වුණා මගේ, මං ගියා ඒ දේවාලට, මේ දේවාලට ගියා. ඉතින් මිනිස්සු හිතන්නේ එක එකයිට එක එක විදිහට. පිට සමහරුන්ට කියනවා දැන් හැමෝම ඔය භාෂාවකින් කතා කරනවානේ. මේ ගොඩක් මේ විදිහට තේරෙන භාෂාවක් තේරෙන නෙමෙයි, ඔය දෙමළෙන් වගේ භාෂාවකින් කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ මට කිව්වොත් එහෙම ඉපර ආරශල්ල නාය අතර අච්චර කරජ අන්තරම්මාන කොච්චර වෙච්ච කොච්චර එනේ පාරිපාතර රචන කරන් තමන්න පවුරු පාරක අතර අච්චන ඉල්ලනා පාරිපාරි මේ මෙහෙම භාෂාවකින් කතා කරනවා. ඉතින් ඒ භාෂාව තේරෙන කෙනෙකුට එහෙම ඉන්නවා නම් එහෙම සමහරු කියනවා මානසික බලපානවා. එයාට සමහර වෙලාව එයා උත්තර දෙනවා, එයා උත්තර දෙනවා. එහෙම සමහර අයට ඒ භාෂාව ගන්න එක්ක දිස්ති වෙන්න ඕනේ, සමහර අයට එක්ක තව ගාත කියන්න ඕනේ. එක එක කැටගරි වලට බෙදලා තියෙනවා. ඉතින් ඕකේ ගොඩක් සංකීර්ණ කතාවක්. ඉතින් ඇත්තටම අද ඇවිල්ලා එයාව මුලින් අඳුන ගන්න ඕනේ. ගොඩක් ඔය ශාස්ත්‍රයේ උගන්වනවද කියලා බලන්න ඕනේ, කේන්දරය බලන්න ඕනේ, গুপ্ত බලපෑම් තියෙනවද කියලා බලන්න ඕනේ. මොකක් වගේද මෙයා සුදුසු කියලා. දැන් වෙදකම පුළුවන් කෙනාට කොඩි බින කපන්න හෝ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙන කැපුම් කපන්න හරියන්නේ නැහැ. එයාට හරියන්නේ වෙදකම. එතකොට තෙල් බෙහෙත් කරන්න තියෙන කෙනාට තෙල් බෙහෙත් එක හින්දලා ඒක කරනවා කරාම එයාට හොඳයි. එතකොට එයාගේ තියෙන විශේෂයෙන් ශක්ති ලබා ගන්න විදිය, බණ භාවනා කරන විදිය, එයා හිතන විදිය, කන බොන විදිය, ඒ යන තැන්වල භාවනා කරන විදිය, එයා ඒකට ගන්න. දැන් සාමාන්‍යයෙන් සෝනක වැඩ කරන පුද්ගලෙක් යක්ෂොත් එක්ක ගණදෙනු කරගෙන ඒගොල්ලෝ අල්ල එයා යන්න ඕනේ ඒකට කරේ. ඉතින් ගොඩක් ඕකේ බෙදිලා තියෙනවා. ඉතින් අර හරියට කමටහමක් ගන්න හරි තැනක හරි දේවාලයක ගුරුවරයෙක් අද ලංකාවේ ඉන්නවා ඇතුල් වල හැංගිලා. ඒ අර කවුරුත් කැමති නෑ තමන්ගේ ශාස්ත්‍රය දෙන්න. ඉතින් අතීතයේදී තියලා තියෙනවා තමන්ගේ පරම්පරාවෙන් ආපු ශාස්ත්‍රයක් එහෙ වගේ. ඉතින් ඇත්තටම ඉතින් හොඳට වැඩ කටයුතු කරන ගුරුවරුත් ඉන්නවා. සමහර වෙලාවට ගුරුතුමාට වඩා ගෝලය ඉහළ යන තැන් තියෙනවා. ඔය හැමදේම ඉතින් අර සමාජ අත්දැකීමයි ඥානයයි ඉගෙන ගත්ත දේවලුයි තමන්ගේ තියෙන ග්‍රහචාරය එක තමයි ගොඩක් කැට ගොඩක් අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ ළඟදී අපිට කතා කරන ප්‍රේක්ෂකෙක් එයාගේ අවුරුදු 8ක් වෙන දුවට වරමක් තිබ්බා. නමුත් මේ දවස්වල වරම නැහැ කියලා. ඊට පස්සේ මම හෙව්වා මේ වරම තියෙනවා කියලා කවුද කිව්වේ? නෑ මේ දුව නික පොඩි කාලේ ඉඳන්ම නිකම්ම කතා කරා. ඥාතියා ඒ පවුලේ මීට ඉහතින් ගිය කෙනෙක් වරමට ඇවිල්ලා මේ දරුවා සරසර නිතර නිතර කතා කරනවා. ගෙදර තියෙන ගැටලු කියනවලු ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියනවා කිව්වා. දැන් අවුරුදු 8ක දුයි. නමුත් මේ මෑතක ඉඳන් මේ වරම නැහැ කියලා කිව්වා. ශූන්‍යම් දෙවියන් පහම තියෙනවා කිව්වා. එතකොට මේ වරමක් වෙන්න යම් කිසි වයස් සීමාවක් තියෙනවද? නැත්නම් නිකම් වෙනවා මේ වරම කියන එක නිකම් වෙනවද? ඔය සමහරලාට කියනවනේ ලක්ෂ ගාණක් වියදම් වෙනවා කියලා වරමක් ගන්න. නමුත් ඒ මට කතා කරපු ඒ ප්‍රේක්ෂකයාගේ දිනියට පොඩි කාලේ අවුරුදු සාමාන්‍ය 10 තෝරන වයසේ ඉඳන් වගේ මෙයා කතා කරනවලු සරන් සරේ ඥාතියා කතා කරනවා. මෙහෙමයි මම දකින දේසා මගේ ලැබෙන අත්දැකීමුත් එක්ක ලස්ස ගානක් වියදම් කරනවා කිව්වේ එක එක දේවාලවල වලට දෙන මුදල්. නැතුව ලස්ස ගානක් වියදම් කරලා ශ්‍රීමා බෝධීන් වහන්සේ බණ භාවනාවක් කරගෙන භාවනාව ප්‍රගුණ කරලා වන්දනී ඡාය අධිවේශයට ගිහිල්ලා වන්දනාමාන කරලා ශ්‍රීපාදස්ථානෙට ගිහිල්ලා බණ භාවනාවක් කරොත් එහෙම ශක්තියක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් අනුන්ගේ හිතක් කියවන්න පුළුවන්. එහෙම ශක්ති ලබාගත් අය රහතන් වහන්සේලා
මේ ලංකාද්දීපේ බණ භාවනා කරලා වැඩ වැඩි තැන් වැඩි හිටිය තැන් වැඩ සිටි තැන් ගොඩක් දේවල් තියෙනවා නාගදීප කියලා බණ භාවනාවක් එහෙම ශක්ති ගන්න මම දකින විදියට පෙර පින් තියෙන්න ඕනේ මොන හරි ශක්තියක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා ඉතින් මේ අපි මේ ලංකාද්දීපේ ගොඩක් ඒ ඉස්තරවල තලවල දැනටත් භාවනා යෝගී වල ඉන්න අය අපි දිහා බලාගෙන ඉන්නේ කොයි වගේද කියලා සමහරු කියන්නේ මේවා මේ උදේින් දෙවියෙක් හරි බලාගෙන ඉන්නව නම් කවුරු හරි කියලා ඉතින් සමහර වෙලාවට ඒ දරුවට ඒ වගේ බලයක් තිබිලා ඒ කාලවකවානුවේදී ඒක නැති වෙන්නේ නැති සමහර විට අපේ අතීතයේත් අපි අහලා තියෙනවනේ ඔය එකේට අනාරකි කියපු ඉතින් අය බාබාවැංගා කියලා අහලා ඇති එයාත් පොඩි දරුවෙක් කියලා කිව්වා වගේ එයා පොඩි කාලේ ඉඳන්ම දුවේ කුණාටුවක් හින්දා ඇත්තන්ද වුණා එයා තමයි ගොඩක්ම අනාරකි කිව්වේ ඒ පොඩි කාලේ ඉඳන්ම තිබිච්ච ශක්තිය නොපෙනෙන බලවේගයක් කරා එයාට තිබුණා දැනටත් ඒ ඉන්න අයට ඒ වගේ නොපෙනෙන අය තමයි ওই ජ්‍යොතිෂ්‍යවේදී කට්ටිය ගත්තත් ඒගොල්ලන්ට ගොඩක් දේවල් කියනවා ඒ තේන්ද්‍ර ශාස්ත්‍රයේත් එක්ක ඉතින් අර සමහර කාලවල වලට කියනවා ඥාතිය මෙන්න මෙච්චරයි අවුරුදු 2කින් ඒගොල්ලන්ගේ ආත්මවල වලට යනවා දෙන් දෙන් අර පෙර බවවල් වල මම දකින විදිය යාලේ වගේ ප්‍රගුණ කරපු ඒවා කරගෙන ඒ දෙවිවරු හරහා දැන් සුද්ධ සූනියන් ගම්බාර අපච්චි ප්‍රධාන දේවාලවල් කරන අයගේ ප්‍රධානම ඇදහිලි ක්‍රමයක් තමයි එම දෙවියන් කියන්නේ යක්ෂාවේෂයෙන් එක හැඩයකුත් ගම්බාර කැබැල්ල මුත්ත කියලා එක ආවචකුත් ගම්බාර අපච්චි කියලා එක ආවේශකුත් එහෙම තියෙනවා. ඉතින් ඒ හරහා ඒගොල්ලන් අදහලා ඒගොල්ලන්ගෙන් ගන්නා වූ පෙර මිතුම් මිත්තන්ගේ ශක්තිය ගන්න පුළුවන්. දැන් අංගම්පොර ශාස්ත්‍රයේදී සුදු සෝනියන් අපච්චි අදහනවා ඒ වගේ තීවල් තියෙනවා රට වෙනුවෙන් ඒ වගේ කරපු ඒ වගේ ඥාතිවරයෙක් එක්කම පෙර භවයේ හරහා එන්නා වූ ශක්තිත් අවදි වෙනවා. ඉතින් එහෙම අවදි වෙලා ගොඩක් ඒවා කියන්න පුළුවන් ඒ හරහා එහෙම හිතට දෙනවා. ඉතින් අර කියන කෙනා පැහැදිලිව කියන්නේ මට දෙවි කෙනෙක් කියනවා මට මෙහෙම කියනවා මට එහෙම කියනවා කියලා එයා ටිකක් ලොකු කරලා කියන්නේ. අත්ත කතාව කෙලින් කියන්නේ මේම ප්‍රේ ගොඩක් වෙලට ආයට එන්නේ പ്രേත වරන් තමයි ගොඩක් කියන්නේ. പ്രേතයෝ භූතයෝ ඒගොල්ලෝ කියන ඒවා තමයි. නැතුව සම්මාදෘෂ්ටික ඉන්න කෙනෙක් කවදාවත් මේ අර විදියට ඇවිල්ලා එහෙම කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කියන්නේ තේ දේවල් ගොඩක් මෙහෙම දෙන්න මේ වගේ දෙන්න ගොඩක් අය දැකලා ටික කපා ගන්නවා ලේ ඉල්ලනවා එහෙම මිත්‍යා දෘෂ්ටික ගොඩක් ඒ ආත්මවල් ඇවිල්ලා මගේ දරුවා නේද උදව් කරන්න සප් එකක් දෙනවා. හැබැයි එයා හරියට තීරණය අරගෙන හරියට කමටහමක් කරගෙන හරියට ධර්මයක් ගැන අවබෝධ කරගෙන සම්මාදෘෂ්ටික හරි දැනීමක් ගියොත් එහෙම අර අනිත් බලවේගවල වලට ඉන්න බෑ. ඉතින් අර කිව්වා වගේ තමන් සමහර අයට වරන් වලින් සිහි නැති වරන් සිහි කියන වරන් සිහි අඩ සිහි වරන් ඒ වගේ ගොඩක් දේවල් එනවා. ඉතින් සමහර අය හිත යටින් බලනවා මට මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා. ගොඩක් අයට ඒවා කරලා ඒවා හරි යනවා නම් සහ ඒ ඥාතිත් ප්‍රබල ඥාතිය වෙන්න ඕනේ ඒවයි පුද කියලා ඒ වගේ දේවල් උත් එක්ක එම ගියොත් හරියට සමබරව ගියොත් හරියට දෙයක් කරගන්න පුළුවන්. නැත්නම් කරගන්න අමාරු. ඒ වගේ මොනෝ හරි කියන්නේ විශ්වයේ ඉන්නා වූ ඥාති බලවේ කරගන්න බෑ. ශක්ති වලින් දඩුවල් ලැබෙනවා එක්කෝ ඒ විශ්වයත් එක්ක හැම දෙයක්ම කරහ කැටි කරලා ගියොත් ඔය දෙයක් ගන්න පුළුවන්. ඉතින් අර දරුවන්ට එහෙම ආවට ඒගොල්ලන්ව හසුරවන්න කියන්න එහෙම මොකද ක්ලාස් එකක්වත් නැහැනේ කරන්නේ. පත්තරේක දන්නේත් නැහැනේ. දරුවා දන්නේ නැහැ මෙහෙමයි කියනවා මෑණියෝ කියනවා. එයාගේ කනට ඇහෙන්නේ එහෙමනේ. ආ මෙයා හොඳයි මෙහෙමයි කියලා. ඒකට යාව හසුරවන්න කියා දෙන්න ගුරුවරයෙක් නැහැ. ඒකට ගුරුවරයෙක්ගේ මාර්ගයෙන් අරහා හරියට ගියොත් එහෙම හොඳ ගමනක් යතේ. මේ ළඟ දවසක් අපූර්ව සිදුවීමක් වුණා. ඒ තමයි හවස් වරුවට අපේ නාලිකාවට දුරකථනයක් එනවා. දෝරපැත්තේ කාන්තාවක් කතා කරලා එයාට වරමක් තියෙනවා කියලා කිව්වා. ඒ වරම අඳුර ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඇත්තටම දැන් මම මේ ශාස්ත්‍රය ගැන හොයාගෙන ගියාට මට එහෙම ශක්තියක් නැහැ. දැන් මහත් නේ. ඊට පස්සේ මම ඒ කාන්තාවත් එක්ක කතා කර කාන්තාවත් එක්ක කතා කරලා එන්නේ. එයාට ඉන්න ඥාතියව ගෙන්නගෙන මම ඥාතියත් එක්ක කතා කරනවා. ඒතර ඥාතිය කියපු කතාවක් තමයි මීට ආත්ම තුනකට විතර ඉහතදී නියුගිය දක්ෂ ඇදුරෙක් කිව්වා. ඒ කාලේ කරපු කීප දේවල් එක්ක මේ අපාය ගියා කිව්වා. දැන් අපාය ඒ කියන්නේ නිරේ ගොඩ ඇවිල්ලා ඉලක් දහමක් කරගන්න මනුෂ්‍යත්වයක් ලබා ගන්න ඕන ආසාවද මේ කාන්තාවට වරමක් විදියට ලැබුණා. ගම්බා අපෝච්චගේ වුණු ප්‍රේහමරන්ගේ වරම් අරගෙන මේ කාන්තාවට ඒ වරම් ශක්තිය ලබා දීලා එයාගේ පින් දහම් පිට කරගන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තරම මේ නිරේ කියලා දෙයක් තියෙන මේ ජනමාත්‍ය. ඒතර ඒ වගේම තමයි අපි ඉදිරියේදී ඒ
කාන්තාව හා ඒ ඥාතියව සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. මට පොඩ්ඩක් ඒ කියන්නකෝ ජනමාත්‍ය, අපේ පොඩි කාලයකදී ඇත්තටම මේ මී යන අය නිරේ කියන තරකට යනවා කියලා මම අහලා තිබ්බට ඒ ගිය කෙනෙක් එක්ක කතා කරේ මම මේ මෑතක දවසක්. ඔව් මෙහෙමයි, මුලින් කියනකොට ඒ කාලේදී අදුරන් කරපු දේවල් ගොඩක් අදුරෝ ඇවිල්ලා කොඩි වින කරන්නේ මිනිස්සුන් ඒ වගේ දේවල් ගොඩක් ඒවා කරලා තියෙනවා. ඉතින් නිරය කියලා කිව්වාම අර එක එක ඒවත් බුද්ධ ධර්මයේ උගන්වලා තියෙනවානේ, මේ අපාගත වෙනවා මෙන්න මේ වගේ දේවල් වෙනවා. ඒ වගේ යන්ත්‍ර මන්ත්‍ර වලින් ගොඩක් අය ඒගොල්ලෝ කරේ ඉස්සර අතීතයේදී ඒගොල්ලෝ බැලුවේ නැහැ. එයා කිව්වා නම් එහෙම මේක මෙන්න මෙහෙම කරන්න කියලා කරපන් කිව්වාම සොහනකට යනවා, ඒ ආත්මය ගන්නවා, ගැට ගන්නවා, ඒවයි දානවා, ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඉතින් ඒක කරන්නේ අදුරොත් ගොඩක්ම ඒ කාලකවල වකවානුවල්වල යක්ෂයෝ වෙලා ඒ වගේ වෙලා ගොඩක් අය දැනටත් මං හිතන්නේ මේ ලංකාද්වීපේ වැලලිලා ගිහිල්ලා ඉන්නවා. ඉතින් ගොඩක් අය මුහුදට වීසි කරනවා, බෝතල් වල දානවා, එහෙම. ඉතින් ඒගොල්ලන්ට අර ආත්මයක් එන්න ආත්මයක් ලබන්න හරි අමාරුයි. මොකද ඒගොල්ලෝ අන්තිම කාලේ ගොඩක් ඔය අදුරන් බොහොම ජරා ජීර්ණ වෙලා නැති වෙන්නේ නිය යන්නේ. එතකොට ඒගොල්ලෝ මන් දකින විදියට ඉතින් ඒගොල්ලෝ කරපු පාප කර්ම සහ ඒ කාල වකවානු වල කරපු දේවල්, එතකොට ඵලිපොල් ගහනේවා ඒ වගේ කරපුවා, එයත් හිතුවේ නැහැ කවදා හරි මමත් මේම මැරෙනවා, මටත් මේක වුණොත් මම මේක කරන එක නරකයි කියලා. ඒ දක්ෂ ඇදුර එහෙම ඉඳලා තියෙනවා. ඉතින් සමහර විට ඉතින් අර මැරුණට පස්සේ යාගේ ආත්මය කවුරු හරි යඟට ඇවිල්ලා එයා බලාපොරොත්තු වෙනවා පිනක් දහමක් දැන් මං කරන්න, මට මේ දේවල් දැන් තේරෙනවා, දැන් එයාට මිය ගියාට පස්සේ පින් අවශ්‍යයි මේ දේවල්, මේ සංසාරේ කොතනක හෝ එයාට වැරදිලා තියෙන දේවල් ඒ කරපු අකුසල කරවලින් මිදෙන්න අපේ බුද්ධ ධර්මයට අනුව. ඉතින් එයා ඒ අවස්ථාවක් කරගන්නවා තමන්ගේ ඥාතියෙක් එහෙම ඇවිල්ලා ආපු කෙනෙක්. ඉතින් ඒ වගේ ආපු අය ඇවිල්ලා සමහර අයට හොඳක් වෙනවා, සමහර අයට නරක වෙනවා. ඉතින් අපි කරන්න තියෙන්නේ ඒ වගේ ආත්මවලල සම්මාදෘෂ්ටික ඒගොල්ලන්ට පින්දාහම් කරලා තමන්ගේ ඥාතියාට කරන කෘතගුණ සැලකීමක් වශයෙන් අර වගේ පින්දාහම් අපිට පුළුවන් විදියට එයාලට කියා දීලා ඒගොල්ලොත් එක්ක හරි මාර්ගය යවල එහෙම කරන්න. එහෙම කරොත් ඉතින් අපේ යන්නා වූ ආත්මය මෙතනින් පසුව පින්දාහමක් ලැබිලා අපේ මුතුන් මිත්තන් පෙර රජදරුවෝ මේ රට ගොඩනගපු ගොඩක් අයට ඒ දෙන බලාපොරොත්තු වෙලා එයාලට හොඳක් වෙයි කියන එක තමයි මගේ මතය. අතුරු ජල මහත්තයා, අද මේ පොඩි කාල සීමාවකදී අපිට කතා කරන්න අමාරුයි මේ වරම කියන්නේ මොකද්ද කියන එක. මේ කෙටි කාලය තුළදී ඒ යම් කිසි කරුණු කීපයක් ගැන කතා කරා. අද දවසේ ඔබතුමාට ස්තුතියන්ත වෙන අපේ ප්‍රේක්ෂකයන් ලෙස මේ කරුණට කිලිපත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට ආයුබෝවන් කියලා සමුදෙනවා. ආයුබෝවන්ටත් අපි මෙවැනිම සාකච්ඡාවකදී මේ වරම් ශාස්ත්‍රය, මේ වරම කියන්නේ කොහොමද කියන එක ඉදිරිපත් කතා කරනවා. එතෙක් ඔබට සමුදෙනවා.